ඔයාලගේ ජීවිතයේ විශේෂම දවසට අවශ්‍ය වෙන කේක් රෙසිපි එකක් අද මං අරන් ආවේ. ගෝල්ඩන් කේක්, වෙඩින් කේක්, එහෙම නැත්නම් නත්තල් කේක්. ගොඩක්ම ලාභ විදිහට gedara හදාගන්න කියලා දෙන්න හිතුවේ. ඔයාලට ලේසි වෙන්න අදියර 3කින් කියලා දෙන්නම්. ඒ අදියර 3ම එකම වීඩියෝ එකකට අප්ලෝඩ් කරා. ඒ හින්දා වීඩියෝ එක චුට්ටක් විතර දිගයි. පළවෙනි අදියරයට ඕනි වෙන්නේ පළතුරු කෑලි ටික. රටඉඳි ග්‍රෑම් 150ක් කරගත්තා. පැණි පාටට තියෙන රටඉඳි අරගන්න. මේ ටිකේ ඇටය අයින් කරලා පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. රටඉඳි චුට්ටක් වැඩිපුර එකතු කරාම ගණන් වැඩියෙන් අඩු කරලා අරගන්න පුළුවන්. මේ තියෙන සුල්තානා. සුල්තානා, කරන්, රෙසින් මේ වර්ග තුනම එක හා සමානයි. මම අරගත්තේ සුල්තානා වලින් ග්‍රෑම් 100ක්. කැමති නම් මේ වර්ග තුනෙන්ම ග්‍රෑම් 100 ගානේ අරගන්න. ඔයාලගේ බජට් එකට හදනවා නම් සුල්තානා වලින් විතරක් 100ක් අරගත්තම ඇති. මුද්දරස් පලන් කියන්නේත් මේ වටමයි. ඊට පස්සේ චෙරි අරගත්තා. කොළ පාටිනොයි රතු පාටිනොයි ග්‍රෑම් 100 ගානේ. මේ තියෙන්නේ පුහුල් චෙරි. මේවා සාමාන්‍ය වෙළඳ පොලේ මිල ටිකක් අඩුයි. ඔරිජිනල් චෙරි අරගන්නවා නම් මිලෙන් ටිකක් ඉහළයි. මේ චෙරි වල පැණි ගතිය චුට්ටක් විතර වැඩි. පුහුල් දෝසි ග්‍රෑම් 100ක්. මේ තියෙන්නේ චව්චව් ග්‍රෑම් 100ක්. ඉංගුරු දෝසි ග්‍රෑම් 100ක්. කජු ග්‍රෑම් 100ක්. රට කජු අරගන්න එපා. රස වෙනස් වෙනවා. කජු වල මිල චුට්ටක් වැඩි හින්දා ග්‍රෑම් 100ක්ම ඕනේ නැහැ. ග්‍රෑම් 100 තුනකට විතර වෙන් කරලා කොටසක් විතර එකතු කරගත්තම ඇති. ඊට පස්සේ මම අරගන්නවා ටුටි ෆෘට්. එහෙම නැත්නම් පළතුරු කෑලි, ගස් ලැබු කෑලි කියලා කියන්නේත් මේ වඩමයි. වර්ග තුනෙන්ම ග්‍රෑම් 150ක්. ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. ටුටි ෆෘට් එකතු කරගත්තම කේක් එකේ පාට වගේම පළතුරු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ සුවඳ කොඩු, තේ හැදි භාගයක්, කේක් බඩු කඩවල් වලින් සුවඳ කුඩු අරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ගෙදර හදාගත්ත සුවඳ කුඩු. ඊට පස්සේ පළතුරු ටික සීසනින් කරගන්න ගෝල්ඩන් සිරප් ඕනේ. තව මීපැණි ගන්නත් පුළුවන්. බ්‍රැන්ඩි, බ්‍රැන්ඩි එසන්ස් එක අරගන්නත් පුළුවන්. මේ වගේ පොඩි බෝතල් වල එන්නේ බ්‍රැන්ඩි එසන්ස් එක. කැමති නම් ඒක අරගන්න. ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස්. පළතුරු කෑලි ටික ගොඩක්ම පොඩියට කපා ගන්න. එතකොට තමයි කේක් එකේ හොඳ රසයක් අරගන්න පුළුවන්. කපනකොට වතුර චුට්ටක්වත් අහු වෙන්නේ නැතුව කපා ගන්න. වතුර කලවම් කරගත්තොත් ටික දවසක් තියාගන්න බැරි වෙනවා. පළතුරු ටික කලවම් කරගන්න පුළුවන් භාජනයක් අරගන්න. මේ වගේ පියන වහන්න පුළුවන් භාජනයක් නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම මේ භාජනයේත් වතුර චුට්ටක්වත් නැතුව තියෙන්න ඕනේ. දැන් මන් රටඉඳි ටික එකතු කරගන්නවා. සුල්තානා, සුල්තානා ටිකත් කපලා අරගන්න පුළුවන් කැමතිනම්. ඉඟුරු දෝසි, ඉඟුරු දෝසි නම් ගොඩක්ම පොඩියට කපා ගන්න ඕනේ. ඉඟුරු කෑලි ලොකුවට හැපුනම හරි නෑ. ඒ හින්දා ගොඩක්ම පොඩියට කපා ගන්න. චෙරි වර්ග දෙක පැණිත් එක්කම එකතු කරගන්න. චව් චව්, පුහුල් දෝසි, කජු, චුටි පොඩ්, සුවඳ කුඩු, ගෝල්ඩන් සිරප් එකෙන් මේස හැඳි හතරක්. රෝස් එසන්ස් එකෙන් මේස හැඳි භාගයක්. ආමන්ඩ් එසන්ස් එකෙන් මේස හැඳි භාගයක්. එසන්ස් වර්ග වැඩි කරගන්න එපා. එහෙම වුණොත් සැර සුවඳක් එනවා. එතකොට කන්නත් ටිකක් අමාරුයි. බ්‍රැන්ඩි මේස හැඳි තුනක්. බ්‍රැන්ඩි එසන්ස් එක අරගන්නවා නම් මේස හැඳි භාගයක් එකතු කරගන්න. ඊට පස්සේ අතින් හොඳට කලවම් කරන්න. කලවම් කරනකොට අතේ චුට්ටක්වත් වතුර නැතුව තියෙන්න ඕනේ. පළතුරු වලට එසන්ස් වර්ග හොඳට මිශ්‍ර වෙනකන් කලවම් කරන්න.
හැන්දකින් කලවම් කරන්න එපා. අතින්ම කලවම් කරන්න ඕනි. එතකොට තමයි හොඳට කලවම් කරගන්න පුළුවන්. හොඳට කලවම් කරගත්තට පස්සේ වහලා තියන්න. සතියක් එහෙම නැත්නම් සති දෙකක් විතර උපරිම දවස් දෙකක්වත් තියන්න ඕනි. gedara සාමාන්‍ය තැනක තියලා තියන්න. මේක ශීතකරණයේ තියන්න යන්න එපා. කූඹින්ට එහෙම යන්න බැරි වෙන්න හොඳට වහලා තියන්න. දැන් බලමු පළතුරු ටික සීසනින් කරගත්තට පස්සේ දෙවනි අදියරයට ඕනි වෙන ටික. රුලන් ග්‍රෑම් 200ක්, සීනි ග්‍රෑම් 100ක්, බටර් ග්‍රෑම් 100ක්, බිත්තර දෙකක්. බිත්තර දෙකක් අරගත්තට බිත්තර කහ මදය විතරයි ඕනි. බිත්තර සුදු මද ටික ඕනි වෙන්නේ තුන්වෙනි අදියරයට. මේ පළතුරු ටික දවස් 6ක් වගේ තියාගත්තේ මං. මේ ටිකෙන් හොඳ සුවඳක් එනවා. රුලන් ටික බැද ගන්න ඕනේ. රුලන් ටික ලා රන්නන් පාටක් එනකම් බැද ගන්න. බැදගත්තු රුලන් ටික හොඳට නිවෙන්න තියන්න ඕනේ. බිත්තර කහ මදයයි සුදු මදයයි වෙන් කර ගන්න. ඊට පස්සේ බටර් ටික බීට් කරගන්න. විනාඩියක් විතර සීනි ටිකත් එකතු කරලා විනාඩියක් විතර බීට් කරන්න. බිත්තර කහ මද ටිකත් එකතු කරලා විනාඩියක් විතර බීට් කරගන්න. කැඩ ලොකු සීනි අරගන්න එපා. කැඩ ලොකු සීනි තියෙනවා නම් බෙන්ඩර් කරලා අරගන්න. මේ වෙනකොට සීනි ටික සාමාන්‍ය ගානකට දියවලා තියෙන්න ඕනේ. පළතුරු ටික කලවම් කරනකොට ඉඳුල් ගෑවුනේ නැති හැන්දක් අරගන්න. ගොඩක්ම පාවිච්චි කරපු නැති හැන්දක්. බීට් කරගත්ත මිශ්‍රණය එකතු කරලා කලවම් කරන්න. ඊට පස්සේ රුලන් ටිකත් එකතු කරගන්න. රුලන් ටික හොඳට නිවිලා තියෙන්න ඕනේ. වැනිලා තේ හැඳි භාගයකුත් එකතු කරලා කලවම් කරන්න. දැන් මේ ටික බේක් කරගන්න තියෙන්නේ. බේක් කරගන්නකොට ට්‍රේකට පතර පිටුවක් දාගන්න. තනි පතර පිටුවක් හතරට නමලා අරගත්තේ. ඊට පස්සේ ඔයිල් পেපර් එක දාගන්න. කේක් එකේ යටට පතර පිටුවක් දාලා බේක් කරගන්නේ. කේක් එකේ අඩිය ටික කර වෙන්නේ නැති වෙන්න. ඒ වගේම කේක් තැටිය පිරෙනකන් දාගන්න එපා. භාගයක් විතර දාගන්න. සාමාන්‍ය කේක් වගේ මේ කේක් එක පිපෙන්නේ නැහැ බේක් කරපුවාම. සෙල්සියස් අංශක 170ට තියාගෙන පැයක් බේක් කරගන්න. බේක් වෙනකොට හොඳ සුවඳක් එනවා. ඒ වගේම කේක් එකේ උඩ ටික දුඹුරු පාටකට හැරෙනවා. ඔයාලා තැටියට දාගන්න ප්‍රමාණය අනුව, ඒ වගේම ඔයාලගේ අවන් එකේ බේක් වෙන්න යන වෙලාව අනුව කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මං කිව්ව දේවල් ගැන චුට්ටක් අවධානයෙන් ඉන්න. එතකොට කේක් එක කර වෙන්නේ නැතුව බේක් කරගන්න පුළුවන්. කේක් එක බේක් කරගත්තට පස්සේ අතින් ලිහන්න.
වතුර චුට්ටක්ව කලවම් කරගන්න එපා. සම්පූර්ණම කේක් එක ලිහා ගන්න ඕනේ. ඊට පස්සේ නිවෙන්න තියන්න. නිමුණට පස්සේ ජෑම් එකතු කරගන්න ඕනේ. ජෑම් එකතු කරගන්නේ මේ වගේ රතු පාට ජෑම් එක නෙමෙයි. මෙන්න මේ වගේ කහ පාට ජෑම් එකක් එකතු කරගන්න ඕනේ. අන්නාසි ජෑම්, මිශ්‍ර පළතුරු ජෑම් ගොඩක්ම හොඳයි. මේ කප් එකෙන් භාගයක් එකතු කරගන්නවා. ජෑම් ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. सेरम टी एक एकतु करला बोलया खदागान पुलुवांगाने ने कां कलवाम करकान्न अतिंग होंदट पोड़ी करकर कलवाम करान्न केक टीक मेवागे बोलया खदागात्तट पासे तुनी करकान्नोनी කොටු හැඩයට තුනී කරගන්න. එතකොට ඔයාලට ලේසි. මෙන්න මේ තරම් ඝනකමට තුනී කරගන්න. ඊට වඩා චුට්ටක් අඩු වුණත් කමක් නැහැ. කේක් එක තුනී කරගත්තට පස්සේ තුන්වෙනි අදියරය. ඒ කියන්නේ අයිසින් එක හදාගන්න එක. එසන්ස් වර්ග දෙක. ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස්, වැනිලා आइसिंग सीनी ग्राम 500ක් බිත්තර සුදු මද දෙක आइसिंग सीनी ටික අනිවාර්යයෙන්ම හලලා අරගන්න आइसिंग सीनी ටිකට වැනිලා බිඳු දෙකක් එකතු කරගන්න ආමන්ඩ් එසන්ස් වලින් එක බිඳුවක් විතර රෝස් එසන්ස් වලින් බිඳු දෙකක් විතර එකතු කරගන්න आइसिंग එකට නම් ගොඩක් එසන්ස් වර්ග එකතු කරගන්න යන්න එපා එකතු කරගත්තේ නැතත් කමක් නැහැ ඊට පස්සේ බිත්තර සුදු මද ටික අයිසින් සීනි ටිකට එකතු කරගන්න එකපාරම බිත්තර සුදු මද ටික එකතු කරන්න එපා ටික ටික එකතු කරලා කලවම් කරන්න මන් දීලා තියෙන ප්‍රමාණයෙන් සම්පූර්ණම කේක් එක ආවරණය කරගන්න පුළුවන් आइसिंग टीका मैं वागे हदागा तमा ऐलेनी नतीवेन्नोनी इन्ने गाने तमाई पादमा तुनी करेगाते केक के गाने टा तेल कारेदासी देखा कपागान्ना आइसिंग ने का दिग्यारे गाने लेसी ये तकटा इटा पासे आइसिंग टीका मैदेरे तियला तुनी करेगान्ना ගොඩක් ලොකු ඝනකමක් නැතුව කාසියක ඝනකමට වගේ තුනී කරගත්තට පස්සේ උඩකොළය අයින් කරන්න අයින් කරලා කේක් එක උඩින් පරිස්සමට තියාගන්න මේ විදිහට තියාගත්තම චුට්ටක් තුනී කරන්න ගොඩක් හයියෙන් තුනී කරන්න එපා එහෙම වුණොත් කේක් එක තව ටිකක් තුනී වෙයි අයිසින් එක කේක් එකට අල්ලගන්න චුට්ටක් තුනී කරන්න තුනී කරගත්තට පස්සේ උඩ කොළය අයින් කරන්න ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න सामान्य वेडिंग केक कैलक प्रमाण मम चुट्टा लुकोट कपागन्नवा मे प्रमाण हदागत्तम क्याली तिहकट किट्टुवेन्न कपागन्न पुलुवा कपन कोट एक पारम कपागन्न पालतुरु कैली कैपिला एन्नमा
කපාගත්තට පස්සේ කේක් කෑල්ල වටේට චුට්ටක් නීට් කරන්න. මේ විදිහට ඔතලා බොක්ස් එකකට වගේ දා ගන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය විදිහට ඔතා ගන්න වතුර ගෑවෙන්නේ නැතුව හදාගත්තම සතියකටත් වඩා තියා ගන්න පුළුවන් ඔයාලගේ ජීවිතයේ විශේෂ දවසට හිතේ හැටියට ඔයාම වෙඩින් කේක් එක හදා ගන්න මේ විදිහට හැදුවොත් වරදින්නේ නැතුව හදා ගන්න පුළුවන් ඒ වගේම මේ කේක් එක ගොඩක් රසයි අවශ්‍ය ද්‍රව්‍යයන් ටිකයි ප්‍රමාණයන් ටිකයි දාලා තියන්නම් අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක් ඔයාලට